देशीय वैद्य क्रमय ගැන කතා කරනවා නම් සරලවම දේශීය වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ අපේ රටට ආවේණික වෙච්ච අපේම වෛද්‍ය ක්‍රමය. මේ වෛද්‍ය ක්‍රමය අපේ රටේ පමණයි තියෙන්නේ. ලෝකේ හැම රටකම තමන්ගේ රටවල් වලට ආවේණික වෙච්ච විවිධ දේවල් තියෙනවානේ. භාෂා තියෙනවා, විවිධ ආගම් තියෙනවා, ශාස්ත්‍රයන් තියෙනවා, ඇදහිලි විශ්වාස වගේ දේවල් තියෙනවා. මේවත් එක්ක ඒ ඒ රටවල් වල ගොඩනැගුණු විවිධ වෛද්‍ය ක්‍රමත් තියෙනවා. ඉතින් අපේ රටේ අපිට පමණක් ආවේණික වෙච්ච වෛද්‍ය ක්‍රමයට අපි දේශීය වෛද්‍ය ක්‍රමය කියලා කියනවා. අතීතේ ඉඳලම මේ දේශීය වෛද්‍ය ක්‍රමය අපේ රටේ පැවතගෙන ආවා. විශ්වාසීය හැටියට ජනප්‍රවාදවල හැටියට අපේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය ආරම්භ වෙලා තියෙන බොහොම ඈත අතීතේ පුලතිස්සි ඍෂිතුමාගෙන් ඊට පස්සේ රාවණ රජතුමා මේ ආදී වශයෙන් ඉදිරියට පැවතගෙන අවිලා තියෙනවා. කාලයෙන් කාලයට विविध රජවරුන්ගේ රාජ්‍ය අනුග්‍රහය අනුව ඒ වගේම රාජ්‍ය අනුග්‍රහය සහිතව අපේ රටේ වෛද්‍යවරු වේද පරම්පරා වශයෙන් මේ වෙදකම ඉදිරියට පවත්වගෙන ඇවිල්ලා තියෙනවා. අපේ මේ වෛද්‍ය ක්‍රමය ගැන කතා කරනකොට මේ වෛද්‍ය ක්‍රමය විවිධ අංගවලට බෙදෙනවා ප්‍රභේද වෙනවා. අපි සියලුම වෛද්‍ය ක්‍රම එහෙම නැත්නම් සියලුම ප්‍රතිකාරයන් එකතු කරලා හදලා තියෙන වෛද්‍ය ක්‍රමයට කියනවා සර්වාංග වෛද්‍ය ක්‍රමය කියලා. සර්වාංග වෛද්‍යවරයෙකුට ඕනෑම රෝගයක් සඳහා ප්‍රතිකාර කළ හැකි. අතීතයේදී අපේ රටේ සර්වාංග වෛද්‍යවරු ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ ඉඳලා අපේ රටේ විවිධ විශේෂ සඳහා එහෙම නැත්නම් විශේෂ අංශයන් සඳහා වෛද්‍යවරු ඉඳලා තියෙනවා. ගෙඩිවන පිළිකා විශේෂ, කැඩුම් බිඳුම් විශේෂ මේ ආදී වශයෙන්. එතකොට ගෙඩිවන පිළිකා, කැඩුම් බිඳුම්, මානසික රෝග, අක්ෂි රෝග, දැවුම් පිළිස්සුම් වෙදකම, ඒ වගේම විදුම් පිළිස්සුම් වෙදකම මේ ආදී විවිධ විශේෂාංශ වලින් මේ දේශීය වෛද්‍ය ක්‍රමය පැවතගෙන අවිලා තියෙනවා. අද දක්වාම මේ දේශීය වෛද්‍ය ක්‍රමය පැවතගෙන එනවා. ඉතින් අදත් අපේ රටේ ඉන්න අයට දේශීය වෛද්‍ය ක්‍රමය ඉගෙන ගන්න, හදාරන්න පුළුවන්කම තියෙනවා. දේශීය වෛද්‍යවරයෙක් යටතේ ඉගෙන ගන්න පුළුවන්. බොහෝ දුරට පාරම්පරිකව පියාගෙන් පුතාට උරුම වෙලා ආපු වෙදකමක් තමයි මේ දේශීය වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ. දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම වෙලා ආවා මේක පරම්පරාව වශයෙන් රැකගෙන ආවා මේ විදිහට. ඒකට අපි පාරම්පරික වෙදකම කියලා කියනවා. රටේ පොදු වෛද්‍ය ක්‍රමයට අපි දේශීය වෛද්‍ය ක්‍රමය කියලා කියනවා. මේ දේශීය වෛද්‍ය ක්‍රමය අපි ස්වභාවික ඖෂධ වලින් ප්‍රතිකාර කිරීම සඳහා හදාගෙන තියෙන වෛද්‍ය ක්‍රමයක්. එදිනෙදා ජීවිතේ අපි වැඩ කටයුතු කරනකොට අපිට සිදුවෙන අනතුරු වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා, ඒ වගේම අපි විවිධ රෝගයන් වල වැළඳෙනකොට අපිට ඒ රෝග වලට ප්‍රතිකාර ගැනීම සඳහා මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ පිහිට අතීතයේ ඉඳලම අපේ රටේ අය පතලා තියෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමයේදී භාවිතා වෙන ඖෂධ පිළිබඳ අපි කතා කරොත් එහෙම ශාක ඖෂධ, සත්ව ඖෂධ, ඒ වගේම පාර්ථිව ඖෂධ ආදී ඖෂධ වර්ග මෙතනදී භාවිතා කරනවා. ශාකයක් සැලකුවොත් එහෙම අපි ශාකයක පංචාංගයම මේ ඖෂධ පිණිස භාවිතා කරනවා යොදා ගන්නවා. සත්ව ඖෂධ පිළිබඳව අපි කතා කළොත් එහෙම සතෙකුගේ ශරීරයේ මස් ගන්න අවස්ථා තියෙනවා, අස්ති කුඩු කරලා ගන්න අවස්ථා තියෙනවා, ඒ වගේම සමහර අවස්ථාවලදී සතුන්ගේ ලේ වගේ ගන්න අවස්ථා තියෙනවා මේ ආදී වශයෙන්. සත්තු විසින් හදන දේවලුත් අපි ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. උදාහරණයක් තමයි විවිධ පැණි වර්ග. සතෙක් විසින් පැණියක් හදනකොට ඒ පැණිය ඖෂධ සඳහා යොදා ගැනීමත් අපේ වෙදකමේ කරලා තියෙනවා. පාර්ථිව ද්‍රව්‍ය කියලා කියන්නේ පුතේ පොළවෙන් ලබා ගන්න ඖෂධ. ඉතින් මේ පොළවෙන් ලබා ගන්න ඖෂධත් අපේ වෛද්‍ය ක්‍රමයේදී භාවිතා කරලා තියෙනවා. පොළවෙන් ලබා ගන්න ඖෂධයකට මම පොඩ්ඩක් උදාහරණ දුන්නොත් එහෙම රසදිය වගේ ඖෂධයක්. ඒ වගේම විවිධ ඛනිජ වර්ග, ලෝහ වර්ග අපි වෛද්‍ය ක්‍රම සඳහා එහෙම නැත්නම් ප්‍රතිකාරය සඳහා භාවිතා කරනවා. ඒත් එක්කම අපේ මේ වෙදකමත් එක්ක බැඳිලා තියෙනවා සින්දූරං වෙදකම. සින්දූරං වෙදකම කියලා කියන්නේ අපි සාමාන්‍ය විවහාරයේ රස වෙදකම කියලා කියන්නේ මෙන්න මේ වෛද්‍ය ක්‍රමය. මෙන්න මේ රස වෙදකම එහෙමත් නැත්නම් සින්දූරං වෙදකම කියලා කියන්නේ ඊටාම අඩු මාත්‍රාවකින් ඖෂධ භාවිතා කරලා රෝගියෙකු සුවපත් කරන්න පුළුවන් අවස්ථාවක්. මේකෙදි දෙන මාත්‍රාව ඊටාමත්ම අඩුයි. ඒ වගේම මේ බෙහෙත ප්‍රබල වැඩි. අපිට තවත් විදිහකට කතා කරනවා නම් අපි දළු අනුපාන වගේ දේවල් ඖෂධවලදී භාවිතා කරනවා. ඒත් එක්කම තැවිලි පොට්ටනි පාවිච්චි කරනවා, කසාය වර්ග පාවිච්චි කරනවා, පත්තු පාවිච්චි කරනවා, බෙහෙත් ගුලි වර්ග, තෙල් වර්ග මේ ආදී නිෂ්පාදිත ඖෂධ මේ වෙදකමේදී භාවිතා කරන එක කරනවා. අපි භාවිතා කරන්නේ සියල්ලම
ස්වභාවික ඖෂධ. මේ ස්වභාවික ඖෂධ අරගෙන විවිධ ක්‍රමවලට සංස්කරණය කරලා ඖෂධ නිෂ්පාදනය කරනවා. දැන් මම කිව්වා පුතේ කසාය ගන්නවා කියලා අපි මේ වෙදකමේදී. කසායක් කියලා කියන්නේ අපි බොන්න සකස් කරගන්න ඖෂධ රසක සාරය. මේ ඖෂධ අරගෙන එකතු කරලා ඒකේ සාරවත් කොටස සම්පූර්ණයෙන්ම ලබාගෙන ඒ සාරවත් කොටස රෝගියෙක් සඳහා භාවිතා කිරීම තමයි කසායකදී සිදු වෙන්නේ.